අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට කියනවලු අර නන්දලාල්ව අයින් කරන්න කියලා ජනාධිපතිවරයා අගමැතිට කියනවලු නෑ එහෙම අයින් කරන්න බෑ කියලා එතකොට අගමැතිවරයා කියනවලු එනම්මයි යනවා කියලා එතකොට ජනාධිපති කිව්වලු එහෙනම් ඵලයන් කියලා ඵලයන් කියලා කියන්න නැතුවදී මං කියපු විදිය එහෙනම් යන්න කියලා කියලා අමාත්‍යාංශයක ලේකම් කෙනෙක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් කියනවා හැමෝම මේ බතල දණ්ඩක් මයියොක්ක දණ්ඩක් හිටවන්න එහෙම හිටවන්නේ නැත්නම් ඒගොල්ලෝ මේ දේශද්‍රෝහීන්ලු අපි තමයි දැන් මේ දේශද්‍රෝහී වැඩ කරලා තියෙන්නේ ජනතාව නේද ජනතාව බතල දණ්ඩක් මයියොක්ක දණ්ඩක් හිටවන්න පටන් ගන්නලු එහෙම නොකරනවා නම් ජනතාව දේශද්‍රෝහීලු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් තමයි එහෙම කිව්වේ ඉතින් ඔය වගේ ගොඩක් ගොඩක් කතා මුළු ගොවි ජනතාවක් ඉන්න රටේ කෘෂිකර්මාන්තෙන් රටට කන්න දුන්නා ගොවි මහතුරු ඒගොල්ලන්ගේ ජීවිතේ ගොඩක් සාර්ථකුනේත් නැහැ ඒත් අපේ රටට බත් ටික නේද අපිට ආහාර ටික හදලා දුන්නා දැන් ඒ ගොවි પરම්පරාව සමස්ත ගොවි ජනතාවම තමන්ට ජීවත් වෙන්නත් බැරි තත්වයකටපත් වෙලා රටේ ජනතාවට කන්න බොන්න වගා කරලා දෙන්න බැරි තත්වයටපත් වෙලා ඔය වගා කරන විශේෂයෙන් වී වගා කරන ප්‍රදේශවල තමන්ගේ සම්පූර්ණ කුඹුර වගා කරන්නේ පොඩි කෑල්ලක් කරගන්නවා ඔය හැදෙන එකක් හැදිලා තමන්ට කන්න බොන්න ටික gedetta bi tikawat හදාගත්තොත් ඇති කියලා. එහෙම නැතුව රටට නිෂ්පාදනය කරන්නේ නැහැ. පොළොන්නරුවේ අනුරාධපුරේ අර පැත්තෙන් පුත්තලම කුරුණෑගල අම්පාර හම්බන්තොට මේ වගේ බදුල්ලේ පල්ලෙහා පැත්ත මයියංගනේ පැත්ත අපේ නුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ව්‍යාපාරේ හරි මේ වගේ හැම පැත්තකම විවගා කරන ගොවියා සම්පූර්ණයෙන්ම දුප්පත්කමට ඇද දාලා ජීවන මාර්ග උන්ගේ අහිමි වෙලා ඔවුන් රට වෙනුවෙන් වගා කිරීමක් කරන්නේත් නැති තත්යකට පත් වෙලා තියෙනවා. දැන් මේ නුවර දිස්ත්‍රික්කයේ ඊයේ අපේම හිතවත එක් අපිට කිව්වා සාදික් කටික වේලෙන්න දාලා තිබ්බා පොඩි වෙලාවකට කඩේට ගියා කඩේට ගිහිල්ලා එනකොට සාදික් කටික දැන් නැහැ කියලා. මේ පැත්තේ වෙනවාද ඒ වගේ જાති මන් දන්නේ මේ ඇත්තටම කියපු එකක් ඒ කියන්නේ දැන් ටික 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 හොරකම් කරන් යනවා ඒ වගේ තත්වයකට දැන් පත් වෙමින් එන්නේ ඉතින් ඒ නිසා අපි කාටත් මේ අමාරුව තියනවා තියෙන දේවල් පරිස්සම් කරගන්න වෙනවා ඒ වගේ මාර්කියෝ වගේ මයියෝ කතන්දු හිටවන්න වෙනවා මයියක දඬු බතල දඬු මොනාරේ අලයක් හැදෙන එකක් හදන්න වෙන තත්වයකට පත් වෙලා කියලා තමයි හැමෝම කියන්නේ. දැන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කිව්වා එයා වැඩ බාර අරගෙන ජනමාධ්‍ය වලට කිව්වා මේ ඉදිරියට එන්නේ බොහොම අමාරු කාලයක්. මීට කලින් කවදාක්වත් ආපු නැති තරමේ අමාරු කාලයක්. इसटे नायक संवर्धने टोप खाले मेमई दिन बेरवेल दीन इव किट वैडकने जीवित एक मिनसू मून दिन तीर प्रश्न तेक्नी का संवर्धन कथा किट वैडकने दिन तीन हाउल पालने यूएमपी श्रीलंका विविध विविध कट्टिया एकतु वेच्च विविध पक्षवलिंग समन्वित अगमति एक पैत्तक जनाधिपति थव पैत्तक अमति मंडल कोई कोई पैतिवल खोयागन्न अमारुई ए वगे खलवांग पैतिरुनु अनपुयगत्तीन एम आंडुवक्तीन हौल्ल आंडुवक्नी दंतियेन इतिन दैंग ईये वार्ता उना
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ජනාධිපතිට කියලා තියෙනවා කියලා දැන් ඉන්න මහ බැංකුවේ අධිපතිව අයින් කරන්න කියලා. දැන් ඔය කවුරුත් දන්න නමක් තියෙනවා මේ දවස්වල. මහ බැංකුවේ අධිපති නන්දලාල් කිව්වම දැන් එයාව තමයි රටේ වැඩි දෙනෙක් දන්නේ. එයා තමයි මේ ප්‍රශ්න ගැන ගොඩක් කියන්නේ. එතකොට ජනාධිපතිවරයා කිව්වා කියලා කියන්නේ නෑ එයාව අයින් කරන්න බෑ කියලා. අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට කියනවලු අර නන්දලාල්ව අයින් කරන්න කියලා. ජනාධිපතිවරයා අගමැතිට කියනවලු නෑ එහෙම අයින් කරන්න බෑ කියලා. එතකොට අගමැතිවරයා කියනවලු එහෙනම් අයින් යනවා කියලා. එතකොට ජනාධිපති කිව්වලු එහෙනම් ඵලයන් කියලා. ඵලයන් කියලා කියන්න නැතුවද මං කියපු විදිය. එහෙනම් යන්න කියලා කියලා. ඒ කියන්නේ දැන් මේ ඒකෙන් මම මේ කියන්න හදන්නේ රටේ ප්‍රශ්න තියෙන අතරම දැන් මේ දේශපාලනෙත් අවුල්. ස්ථිර බවක් නැහැ. එක පැත්තක ජනාධිපති තව පැත්තක අගමැති තව එක 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 නිලධාරීන් හරි ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම මේ රෙපෙයාර් කරගන්න බෑ. අවුල් වෙලා තියෙන්නේ. ඉතින් රටක පළවෙනි දේ තමයි පාලනය තියෙන්න ඕන අවුලක් නැතුව. ස්ථාවර ශක්තිමත් පාලනය තියෙන්න ඕන. අපි ඒකට කියනවානේ දේශපාලන ස්ථාවරත්වයක් තියෙන්න ඕන. රටක පාලනේ ස්ථාවර බව පේන්න ඕන. ජනතාවට පේන්නත් ඕන ලෝකෙට පේන්නත් ඕන. එතකොට දැන් දිගට 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 මේක දැන් අස්ථාවර වෙලා තියෙන්නේ. එකපාරක් ජනාධිපතිවරයා ඔය මහින්දානන්දලා ජොන්ස්ටන්ලා ඔහොම කණ්ඩායම හිටපු ඇමති මණ්ඩලය විසිරුවලා දැම්මා. ඔය තමයි දැන් උත්තර ඇමති මණ්ඩලය විසිරුවලා දානවා. ඊට පස්සේ තව ටික දවසකින් අලුත් එකක් පත් කරා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ කාරණා දන්නවා මම මේ කෙටියෙන් කියන්න හදන්නේ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පැනලා ගියා. ඒක නිකන් පොඩි සිද්ධියක් නෙමෙයි. මොකද මහින්ද රාජපක්ෂ කියලා කිව්වේ පහුගිය කාලේ මේ රටේ වැඩිම ජනාධාරයට පත් වෙච්ච නායකයා. සමහර දිස්ත්‍රික්කවල ඡන්දය දීලා තිබ්බා පහුගිය කාලේ මොණරාගල වගේ දිස්ත්‍රික්කවල 182යි ඡන්දේ. ඒ තරම් ප්‍රබලයි. එහෙම ප්‍රබල කෙනෙකුට පැනලා යන්න වීම විශේෂයි. සාමාන්‍ය කෙනෙක් යනවා වගේ නෙමෙයි. ඒ ප්‍රබල කෙනාට තනතුරු අත්තරලා දමලා ගහලා ජනතාවගෙන් ආරක්ෂාව පිළිබඳ අවිශ්වාසයි. ඒ தත්ත්වේ පාරේ බහලා යන්න බෑ. ඒ නිසා නේවි එකෙන් දම්මලා අරගෙන ගිහිල්ලා කොහෙද ත්‍රිකුණාමලේ හමුදා කඳුරේ තියාගෙන තමයි පරිස්සම් කරේ. ඔය රටේ ඉතපු ජනප්‍රියම කෙනා. එතකොට අර පත් කරපු ඇමති මණ්ඩලෙත් ඉවර වෙලා ගියා. සාමාන්‍ය ජනාධිපති දාලා ගියාම ඇමති මණ්ඩලෙත් ඉබේම අහෝසි වෙනවා. කියන්නේ ආණ්ඩුව ඉවරයි. ඊළා රටේ ආණ්ඩුවක් නැතුව ගියා. පාර්ලිමේන්තුවක් තියෙනවා, ජනාධිපති කෙනෙක් ඉන්නවා, ආණ්ඩුවක් නැහැ. දැන් මේ අපි ගත කරගෙන එන මේ ළඟ කාලේ මම මේ කියන්නේ. එක වෙලාවක් රටේ තිබ්බා යම් වෙලාවක් පාර්ලිමේන්තුවක් තියෙනවා. ජනාධිපති කෙනෙක් ඉන්නවා, ආණ්ඩුවක් නැහැ. රටේ පාලනයට ඊට පස්සේ ඔන්න ආණ්ඩුව හැදුවා රනිල් වික්‍රමසිංහ අගමැති කරලා 15ක ඇමති මණ්ඩලයක් හදනවා කියලා කිව්වා. දැන් ඒක 22ක් දක්වා ගිහිල්ලා තියෙනවා. ඊළඟ ආයි පත් කරනවා. දැන් නියෝජ්‍ය ඇමතිලා රාජ්‍ය ඇමතිලා ආයි පත් කරා. ඒ ඇස්සේ තමයි රනිල් වික්‍රමසිංහ ගිහිල්ලා ජනාධිපතිට කිව්වා කියන්නේ අර මං කියපු කතාව. නන්දලාල් අයින් කරන්න එයා බෑ කියලා. එයා බෑග් වලට පස්සේ රනිල් කිව්වලු එනම් මම යනවා කියලා. මම යන්න කිව්වා.
මේ මම කියන්න උත්සාහ කරන්නේ මේ තියෙන පාලනයේ තියෙන අස්ථාවරකම් තුනෙන් දෙකක බලයක් දුන්න විධායක බලතල රජ කෙනෙක්ගේ බලතල මේ හිටිය කඳුරට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ට තිබ්බ කොච්චරද බලතල නීතිත් එයාගේ ඒක කියන්නේ අපි දේශපාලන භාෂාවෙන් කියනවා විවස්ථා දායකය විධායක අධිකරණයේ ඔක්කොම එයාගේ සියලු බලතල එහෙම ජනාධිපති කෙනෙක් තාම ඉන්නේ එහෙම ජනාධිපති කෙනෙක් ලෝකේ කොහෙවත් රාජ්‍ය නායකයෙකුට නැති බලයක් තියෙනවා හැබැයි ආණ්ඩුවක් නැහැ ආණ්ඩුව පාණ්ඩුවක් වෙලාදී කිසි ප්‍රශ්නකට උත්තර නැහැ පාර්ලිමේන්තුව රැස් වෙනවා උත්තර නැහැ උත්තරේ නැහැ ඉතින් දැන් ප්‍රශ්නේ කතා නොකර උත්තරේ කතා කරන්න ගියොත් මම හිතන්නේ ඒක තමයි අපිට වැදගත් වෙන්නේ ඔක්කොටම කලින් මේ රටේ ජනතාව විශ්වාස කරන පාලනයක් ඕනේ